ගුණාවෝ මේ රූපය ඇඳුමින් පැලඳුමින් හෝ අනුන් තුලාපි කාම ඡන්දයක් සකස් කළෝ එය නිරේගාමි අකුසලයක් කියලා පින්නතුනි නිරේගාමි අකුසලයක් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා කරුණෙක් කෙනා පින්නතුනි එයාගේ නම ගාමිණී මේ ගාමිණී තමයි එදා දඹදිව හිටපු දක්ෂම රංගන ශිල්පියා පින්නතුනි මේ දක්ෂම රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ රූපේ උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන ලෝකයාව විනෝද කරන අය අපේ ගුරුවරු අපිට කියලා කියනවා මේ රූපේ උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍යතලයට යනවා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී ඔබේ ගුරුවරුන්ට ලොකු වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා මේ පායාසය කියන්නේ දිව්‍යතලයක් නෙමෙයි ගාමිණී මේ පායාසය කියන්නේ නිරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ මේ ගාමිණී බියටපත් වෙනවා තෙරුවන් සරණේ පිහිටනවා උතුම් පැවිදි උපසම්පදාව ලැබෙනවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පිණිස එනම් බලන්න මේ ගාමිණීට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තුල බලවත් අනතුරු ඇඟවීමක් බුදුරජාණන් වහන්සේ වර්තමාන සමාජයට කරනවා මොකද ඔබ කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඔබ මේ ජීවිතේ ලස්සන ජීවිතයක් ලස්සන රූපයක් ලැබලා තියෙනවා නම් ඒ ලස්සන ජීවිතේ ඔබට ලැබුණේ ඔබේ අම්මා තාත්තා නිසා නෙමෙයි පින්තුනි මේ ලස්සන ජීවිතේ ඔබට ලබන්නේ ඔබ පෙර ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා ඔබ මේ ලස්සන ජීවිතේ ලබන්නේ පෙර ජීවිතේ ඔබ ගෝමලු දහස් ගාණක් ඇමදලා තියෙනවා මේ ලස්සන ජීවිතේ ලබන්නේ ඔබ පෙර ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා එහි ඵලයයි මේ ලැබුවා වූ ලස්සන සුන්දර ජීවිතය පින්නතුනි එනම් බලන්න මේසා වෙහස මහන්සි වෙලා මල් වට්ටි දහස් ගණන් පූජා කළා මෛත්‍රී චිත්තයන් දහස් ගණන් වඩලා මේ ලැබුවා වූ සුන්දර ලස්සන රූපය අපි මේ වර්තමාන සමාජයන් මතු කරලා පෙන්වන ජනප්‍රිය චරිත පරමාදර්ශයට අරගෙන අපේ ඇවතුම් පැවතුම් අපි පවත්වාගෙන ගියොත් පින්නතුනි තබන තබන පියවරක් පාසා අපි නිරේගාමි අකුසලයන් කරායි අපි ගමන් ගන්න පින්නතුනි මොකද අපේ කාලේ ජීවත් වෙන නාට්‍යාංගනාවක් කියනවා එය මේ ලෝකයේ ශේෂ්ඨ නාට්‍යාංගනාවක් පිටු අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාජයෙන් ආරම්භ කළ බල්ලා කියනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙන්ද කියලා පිටු ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්වලු මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ දේව දාසියක් වින්නතුනි දේවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේව දාසියක් කියලායි ඉන්දිය සමාජය හඳුන්වන්නේ පිටතුනි. ඇය පෙර ජීවිතේ දේව දාසියක්. ළමා කාලයේදීම මේ ගැහැණු දරුවා දෙවලට ගෙනල්ලා පූජා කරනවා. ඒ දෙවලට පූජා කරපු දවසේ ඉඳන් දේවියන් උදෙසාම දේව දාසියක් හැටියට කැප වෙනවා පිටතුනි. මල් කඩනවා මල් මාලා ගොතනවා දෙවියන් සරසනවා දේවල අමදිනවා කහදියර ඉහෙනවා මුරුතැන්පත් වෙනවා මුළු ජීවිත කාලෙම දේව දාසියක් හැටියට දෙවියන් උදෙසාම කැප කළා මල් ලක්ෂ ගණන් කැඩුවා මල් මාලා දසදහස් ගණන් ගෙතුවා මෙහි ඵලය නිසා එයා ඒ ජීවිතෙන් මැරිලා මේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික පෞලක ස්වරූපී දැරියක් වෙලා ඉතුරුනා පින්නතු දැන් මේ මොහොතේ අය මේ ලෝකේ ජීවත් වෙන ශේෂ්ඨ නාට්‍යාංගනාව. එනම් බලන්නේ ශේෂ්ඨ නාට්‍යාංගනාවේගේ ස්වරූපී භාවය ලබන්නේ පෙර ජීවිතයේ කොච්චර නම් කැපවීම කළාද කිය. මල් කී ලක්ෂයක් කඩන්නේ නැද්ද මල් මාලා කී දස් දහ ලක් දහම් ගෙවන් ගොතන්නේ නැද්ද මුරු තැන්පත් කොච්චර වියන්නේ නැද්ද කහ දියර කොච්චර ඉසින්නේ නැද්ද ඒසා වෙහස මහන්සි වෙලා එනි සංස්කාරයන්ගේ ඵලය හැටියට මේ ජීවිතේ ලැබුණේ සුරූපී ජීවිතය. එයා මේ මොහොතේ කෝටි ගාන ජනතාව තුළ කාම ඡන්දයන් සකස් කිරීම උදෙසා යොමු කළා කියලා පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරනවා
හිටගමසේ යාම ය පරලොව ගියොත් එයා වැටෙන්නේ පායාස නිරයටයි කියලා පින්නතුන. එනම් භයානක අනතුරක් මේ කාරණේ තුල වර්තමාන සමාජයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා පින්නතුන. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්වලු මේ පායාස නිරේ පහළ වෙන නිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි සමහරු පහළ වෙන්නේ පින්නතුන. මස් ලැබිලා නැහැ ඇටසැකිල්ලක් හැටියට මස් වුණ තියෙනවා ශරීරයේ ඇටසැකිල්ලක්. මොකද පෙර ජීවිතේ පෙර පින නිසා ලැබුවා වූ ශරීර මාංශය අනුන්තුල කාමච්ඡන්දයන් ඇති කිරීම නිසා යොමු කළා පින්නතුන. එහි ඵලයක් හැටියට එයාට මේ ජීවිතයේ ශරීර මාංශයේ පායාස නිරේදී ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය සකස් කරගත්තා. ඒ ඇටසැකිල්ලම ගින්දරට යෝධියට පිච්චෙමින් ගියා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ වගේම පායාස නිරේ ජීවත් වෙන තවත් නිරිසතෙක් ඉන්නවා. ඒ නිරිසතා හැම ගහපු නිරිසතෙක් ඉන්නුනේ. ඔබ හිතන්න ඔබ ශක්තිමත් මිනිසෙක් හිතෙන් මවා ගන්න ඒ ශක්තිමත් මිනිසයාගේ මේ මුළු ශරීරයේම තියෙන උඩුහම ගලවලා අයින් කරන්න මුළු ශරීරයේම තියෙන උඩුහම ගලවලා අයින් කරන්න දැන් ඔබ හිතෙන් මවා ගන්න මේ රතු පාට මස් පේන නහර මතු වෙච්ච හැම ගහපු මිනිසයාගේ රූපේ හිතෙන් මවා ගන්න ඒ වගේ හැම ගහපු නිරිසතෙක් වෙනුනේ මසම පීඩාවට පත් කරනවා මසම පීඩාවට පත් කරනවා ඒ පෙර පින නිසා ලැබුණා වූ රූපය අනුන් තුල කාම ඡන්දයන් ඇති කිරීම නිසා යොමු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ තුල වර්තමාන සමාජයට බලවත් අනුතුරු හැඟවීමක් කරනවා පින්නතුනි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඔබට ලැබුණා වූ මේ රූපය ඔබ ආවම ධර්මයෙන් ඇඳුමින් පැළඳුමින් වූ ලෝකයා තුල කාම ඡන්දයන් ඇති වෙන දිශාවකට අරන් යන්න එපා. ඒ අරන් යන දිශාව සකස් වෙන සිතුවිල්ලක් පාසා නිරේගාමී අකුසලයක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මුලින් ඔබ චිත්තයක්